டாலரை யாலி පහලට කතාකරමු ලංකාවේ දිනපොතින් ඒ ගැන සුබම සුබ දවසක් වාර්තනය කරනවා ලංකාවේ දිනපොතත් එක්ක එකතු වෙලා ඉන්න දෙස් විදෙස් ඔබ සියලුම දෙනාට දිනේ පෙබරවාරි මාසයේ 19 වෙනිදා අද දිනේ කරුණාගේ ජාත්‍යන්තර ගුවන්තොටුපළේ වූ ලංකාව තුල වාණිජ බැංකු තුලින් ඔබේ විදෙස් මුදලට ගෙවන අගයන්ගේ පහළ යාමක් පෙන්눔 කරනවා ඒ තුලදී විදෙස් මුදලේ ප්‍රධාන තීරකයා ඇමරිකා එක්සත් ජනපද ඩොලරයේ රුපියල් 308.50ක ගණන් මිලක් තමයි තීරණය වෙන්නේ පෙර සතියට සාපේක්ෂව එය 775ක පහළ යාමක් ඒ වගේම ඩොලරයේ විකුණුම් මිල රුපියලකින් පෙර සතියට සාපේක්ෂව පහළ යනවා ඒහා සමගාමීව අනෙකුත් විදෙස් මුදල්වල අගයන් මෙන්න මේ ආකාරයට තමයි ලංකාව තුල තීරණය වෙන්නේ නමුත් ඔබ ඉන්න රටේ ඉඳන් ලංකාවට මුදල් ලැබදී මේ මම සඳහන් කරන අගයන්ට වඩා වැඩි අගයක් ඔබට ලැබෙනවා ඩුබායි ඩිරම් එක 78.79යි ඔස්ට්‍රේලියානු ඩොලරේ 197.55යි බහරින් ඩිනාර 130.15යි කැනඩියානු ඩොලරේ 225.47යි ස්විස් ෆ්‍රැන්ක් එක 337.72යි චයිනීස් රෙන්මින්බි එක 40.718 වෙද්දි යුරෝ එක දැන් 327.17ක සීමාව තමයි ලංකාව තුල සටහන් වෙන්නේ ඒ වගේම බ්‍රිතාන්‍ය පවුම 385.712යි හොංකොන් ඩොලර එක 37.726 වෙද්දී ඉන්දියානු රුපියල් එක 3.726ක් වෙනවා ජපාන් යෙන් එක රුපියල් 2 සීමාවේ තීරණය වෙද්දී ක්වෙන් ඩිනාර එක 917.87ක් වගේ තමයි ලංකාව තුලින් ලැබෙන්නේ නිව්සීලන්ඩ් ඩොලර එක 184.71යි ඔමාන් රියල් එක 773.50 වෙද්දී කටාර් රියල් එක රුපියල් 67.70ක් ලෙස සටහන් වෙනවා සාමාන්‍ය අගය සවුදි රියල් එක 75.31යි සිංගප්පූරු ඩොලර් එක රුපියල් 223.20ක් වෙද්දී මැලේසියානු රිජිට් එකේ අගය රුපියල් 65 සීමාවේ තමයි ලංකාව තුල සටහන් වෙන්නේ අවසාන වශයෙන් ඉස්රායිල් ෂේකල් එක අදින රුපියල් 86.40ක් විදිහට තමයි අද ගැණුම් මිල සටහන් වෙන්නේ ඔන්න ආකාරයට තමයි මේ සතිය ආරම්භයත් සමග විනිමය අනුපාතය තීරණය වෙන්නේ අපි බලමු ඉදිරි දිනයන් වල ඩොලරේ හැසිරීමට කෙසේ වේද විදෙස් ශ්‍රමිකයන්ට වැටුප් ආසන්න වෙද්දී ඩොලරය ඉහළ යාමේ තත්ත්වයක් තියෙද නැත්නම් ඩොලරය තවදුරටත් පහළ යන තත්ත්වයක් තියෙද කියන දේ ඉදිරි දින දෙක තුන තුළදී දැනගැනීමට හැකියාව තියෙනවා පවත්නා ආර්ථික දත්ත විශ්ලේෂණය කරමින් ඒ පිළිබඳව දල අදහසක් ලබා ගන්න පුළුවන් යලිත් හෙට දිනේ හමු වෙනතුරු ඔබට සුබම සුබ දවසක්